Namo dasse bhagavato arahato samma sambuddhasse divizo bhagava. අපිට සම්බන්ධ වූ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට අපගේ පුණ්‍ය ආනුමෝදනාය. දැන් තියෙන්නේ කුසල් පූජා කරමින් බුද්ධ පූජාව පැවැත්වීමයි. එනිසා අපේ පළමුවෙන් අපේ නායක ආමතුරු අපේ බුදුන් වහන්සේට කුසල් පූජා කරමින් එවැගේම මේ සමා දායකත්වයේ රැකුණු අපේ සමේ දාස මැතිතුමා පාසලේ විදුහල්පතිතුමාට එවැගේම බුද්ධ පූජාව එවැගේම බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ සකස් කරන්නට යදුණු මල් පහන් දැහැත් ගිලම්පස කිරියාහාර ඇතුළු මහා පූජාවන් පවත්වලා ඒ ලබා ගන්නට යදුණා වූ සියලුම කුසල සම්භාර ධර්මයේ මේ සඳහා මූලාගමනය කරන්නට යදුණු ඒ ආචාර මණ්ඩලයේ සියලුම දෙනා විදුහල්පතිතුමන් ඒ වගේම ඇතුළු සියලුම ආචාර මණ්ඩලයේ ගුරු භවතුන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මෙම පිළිමය සඳහා දායකත්වයේ දරන්නට යදුණු අපේ සමේ දාස මහත්මයා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මිල මුදල් වලින් ශ්‍රමයෙන් ධනයෙන් වචනයෙන් පවා මේ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට ඒ වගේම දූ දරුවන්ට මහත් ආදර්ශයක්. අපි අධ්‍යාපනය ගැන කතා කරනකොට ප්‍රැක්ටිකල් එඩියුකේෂන් කියලා එකක් කතා කරනවා. අපි අන්ෆෝමල් නන් ෆෝමල් කියලා නොවිධිමත් අවිධිමත් කියලා අධ්‍යාපනයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා ඔය විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. මොනවා කතා කරත් අපිට ගොඩක් දුරට නොහැකි වෙලා තියෙනවා මේ අධ්‍යාපනය රටාව සහ දීලා තියෙන සිලබස් එක කවර් කරගන්න. සමහර විට අවුරුද්දක් මදි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා එහෙම සිලබස් එකක් දීලා ඔය කියන එක්ස්ට්‍රා කරිකියුලර් කරන්න කිව්වට විශේෂ බාහිර ක්‍රියාකාරකම් කරන්න කිව්වට ඒගොල්ලන්ට අධ්‍යාත්මික වශයෙන් ගුණවාදාවක් ඒගොල්ල තුළ ප්‍රගුණ කරන්න කියලා නිර්දේශ කළාට අමාත්‍යංශයෙන් කිව්වට ඒව කරන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ තියෙන සිලබස් එක වැඩි නිසා. ඒ නිසා ඒ කියන කාරණා මේ වගේ අවස්ථාවන් වලින් පිළිඹු වෙන්නේ අන්න ඒක. ඒ නිසා දරුවන්ට ලොකු ආදර්ශයක්. මේ වගේ පින්කමක් සිද්ධ කරන්නේ කොහොමද? මේ වගේ පින්කමකින් ලැබෙන ආනිසංස මොනවද? සහ මේ වගේ පින්කමක් සිද්ධ කරනකොට කොයි ආකාරයෙන් සැලසුම් කරලා කොයි ආකාරයෙන් කටයුතු කරන්න ඕනද කියන දේවල් ටික ළමයින්ගේ හිතට හදවතට දැනෙන එක වඩාත්ම මේ අවස්ථාවේ වැදගත්. ඒ නිසා මේකත් හිතත් කරලා කාල වේලාවක් ඉක්ම යන නිසා මේ අවස්ථාවේදී ඒ සියලු කටයුතු සඳහා දායකත්වය දැක්වූ වචනින් පවා සත්කාර කළ සියලුම දෙනාට මේ ලබා ගත්තා උතුම් වූ පින් කුසල් හේතු වාසනා වීම තුළින් සසර ගමන කෙලවර කරන්නට මේ උතුම් වූ නිර්වාණය සාධනය කරගන්නට මේ ලැබුණා වූ පින් කුසල් හේතු වාසනා වේවා ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනීය ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ප්‍රාර්ථනා ගාතාවන් කියමු. පාසලේ අවශ්‍යතාවය අනුවත් ඒක නවීකරණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණා. මම හිතන්නේ එතෙන්දී අපේ සෝමසිරි මහත්මයා ඒ වගේම අපේ ලංකා විජේසිංහ ගුරු මහත්මයා එකතු වෙලා ඒ දෙපළගේ මූලිකත්වයෙන් තමයි ආචාර මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා මේ බුදුමැදුර නවීකරණය කිරීමේ කාර්යයට අත ගැහුවේ. අපේ ආචාර මණ්ඩලයේ ගුරු මහත්මයාගෙන් හැකි පමණ ඒ දායකත්වය ලැබුණා ඒ කාර්ය සඳහා. ඒ දෙපළ පෞද්ගලික මා දන්නා තරමින් ලොකු මුදලක් වියදම් කරා ඒ දෙපළගේ පෞද්ගලික මුදල් වලින් මේ කාර්යය සිද්ධ කරන්නට. ඉතින් එහෙම තමයි මේ කාර්යයට අතගැහිලා මුලින්ම. ඒ වගේම ඊට පස්සේ වැඩේ කෙරීගෙන යනකොට අපේ පොඩි ආමුරන් වහන්සේ විද්‍යාලයට වැඩම කළා. පොඩි ආමුරන් වහන්සේ වැඩම කළයින් පස්සේ උන්වහන්සේ මේ කාර්ය කරගෙන යන හැටි බැලුවා දැක්කා. එහෙම දැකලා උන්වහන්සේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. කවුරුවත් එහෙම කියලා මොකක්වත් ඉල්ලීමක් කළා නෙවෙයි. උන්වහන්සේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. සර් අපිට මේකට හොඳ බුදු පියාණන් වහන්සේ නමක් වැඩම කරන්න පුළුවන්. ඒකට මට ඒ දේ කළා දෙන්න පුළුවන් කියන පණිවිඩය මතක් කරා. ඉතින් මම ඉතාමත්ම පුණ්‍යානුමෝදනාත්මකව ස්තුති පූර්වකව ඒක ඉතාමත්ම අගය කළා පිළිගත්තා. මොකද අපිට
එහෙම සූදානමක් තිබුණේ නැහැ. මෙතන ඇත්තටම සෝල්සීස ලංකස ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයේ සහ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලුම දෙනා අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඒ පවතින තත්ත්වයෙන් සුළු වෙනසක් කළා මේ පිළිම වහන්සේ නමක් ගැන අලුත් පිළිම වහන්සේ නමක් ගැන අදහසක් තිබුණේ නැහැ. ඒ තිබිච්ච පිළිම වහන්සේ නමම ප්‍රතිසංස්කරණය කළා. නැවත මේ බුදුරටින් ස්ථාපිත කරන්නයි අපි කල්පනා කරේ. නමුත් අපේ පොඩි හාමුදුරන් වහන්සේගේ මෙදියක් තියෙන ඒ වගේම අපේ උළඟ ව්‍යාපාරික අපේ ඊයම් සමීදාස මැතිතුමාගේ උදව් උපකාර අරගෙන ඒ ඉතාමත්ම අලංකාර ඒ වගේම මේ දැක්කහම අපේ කාගේ සිස්සතන් සැනසෙන ආකාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අද දවසේ මේ විද්‍යාලයේ බුදුමැදුර වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඉතින් පොඩි හාමුදුරන් වහන්සේ අපේ ගලගම කුසලදම්ම අපේ හාමුදුරන් වහන්සේට බෙහෙවින්ම අපේ පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය මේ අවස්ථාවේ පුදු කර සිටිනවා. ඒ වගේම උන්වහන්සේ තවත් බොහෝ දේවල් මේ පාසලේ අපි සාකච්ඡා කරා. මම හිතන්නේ උන්වහන්සේ නායක හාමුදුරුවනේ උන්වහන්සේගේ විහාරස්ථානයේ තිය තාමත්ම වටිනා සම්පතක් වේවි කියලා අපි හිතන අනාගතයේ අපිට එහෙම පෙරනිමිති දකිනවා. ඉතින් ඒ පතක් කිරීමත් සමගම ඒ වගේම අපිට මේ මෑතක විද්‍යාලයට පැමිණි අපේ උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණු වන අපේ ගුරු මහත්මයන් පිරිසක් ඉන්නවා මේ පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන. ඉතින් එතුමන්ලාගේ එතුමියන්ලාගේ දායකත්වයත් මේකට බෙහෙවින්ම ලැබුණා. ඒ මතක් කිරීමත් කරන්න ඕනේ. ඒ වගේම අපේ පාසලේ කාර්ය මණ්ඩලයේ ඉන්න කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අපේ මේ ප්‍රසාද් නාලක එවාගේ සියලුම දෙනා ඉතාමත් එකාවගේ වෙහිසිලා වැඩ කරා. ගල් ඇද්දා, සිමෙන්ති ඇද්දා, වැලි ඇද්දා, බදා වැනුවා, මේවායි පස් පිරෙව්වා. නොයෙකුත් කාර්යයන් මේ පරෝගේ ඉඳියේ එහෙමයි තනකොළ කැපුවා. ඉතින් මේවා ඇත්තටම දෙමාපිය සම්බන්ධුනේ බොහොම අතේ ඉංග්‍රීසි ගානටත් වඩා මම හිතන්නේ අඩු පිරිසක් තමයි. ඉතින් මේ බොහෝ කාර්යයන් සිද්ධ වුණේ අපේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න පිරිමි ගුරුවරුන්ගෙන් සහ අපේ පාසලේ මේ මුරසේයේ යෙදෙන ප්‍රසාද් නාලක ඇතුළු මේ කණ්ඩායමේ වගේම අපේ උපාධිධාරී වශයෙන් මේ පුහුණු වන අපේ ඇවිල්ලා ඉන්න චතුර ඒ වගේම අනිත් ගුරු මහත්මයා ඒ සියලු දෙනා තමයි මේකේ මේ ශ්‍රමදායකත්වය මෙතන දක්වලා මේක ඉදිරිපත් කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ. මම හිතන්නේ ඇත්තටම පන්ති කාමරයේ ඉගෙනීම විතරක් නෙවෙයි පරිබාහිරව දකින කියන්න අවශ්‍ය වෙන්නේ අඩුපාඩුවක් දැක්කද ඒක ආයේ නිවැරදි කරන්න දෙමාපියෝ දෙන්නන්ද එහෙම නැත්නම් ළමයි දාන ගන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ අය විසින් මේදී කළා. එතන මට ඉතාම සන්තෝසයි. ඒ වගේ ආචාර මණ්ඩලයක් එක්ක මේ විද්‍යාලයේ වැඩ කරන්න අවකාශ ලැබීම සම්බන්ධයෙන් මම ඉතාම සතුටු වෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනි. ඒ වගේම අපේ පොඩි හාමුදුරන් වහන්සේ අද දවසේ විද්‍යාලයේ වෙනුවෙන් පුතු පරිත්‍යාගයක් කරන්නත් මම හිතන්නේ මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නවා. ඒකත් මේ වෙලාවේ ඉතාමත්ම ගෞරවණීය සිහිපත් කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ ඒකත් මට කලින් ඉඳලම මතක් කළා. මේ බුදු පිළිවහන්සේ වගේම පාසලේ දැන් අර අපේ ගුරු පිළි ගුරු පාසලේ කටයුතු කරන කාමරේ එතන වාඩිවෙන්නවත් හරියාකාර පුටුවක් එහෙම නැහැ. ඒක මම හිතන්නේ උන්වහන්සේ දකින්නේ නැති දැකලා තමයි මම හිතන්නේ මේ අඩුපාඩුව සම්පූර්ණ කරන්නට අද දවසේ මේ පුටු පරිත්‍යාගයේදී ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතාමත්ම ගෞරවණීයව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මේ පාසල වෙනුවෙන් මේ ඉතාම කෙටි කාලය තුළ ඔබ වහන්සේ මේ කලාව සත්කාරයන් නැවත නැවතත් සිහිපත් කරනවා. ඔබ වහන්සේට දීර්ඝ ගමනක් යන්නට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ මම මතක් කරන්නට ඕනේ මේ විද්‍යාලයේ හිටපු උපාධිධාරීතුමා ඒ වගේම මේ අපේ නන්දසීන මැතිතුමා මහත්මයා එතුමත් පෞද්ගලික කාලය පුරාම අපි එකට කාලයක් මේ පරිමල අධ්‍යාපන කොට්ටාසේ සේවය කළා. එහෙම සේවය කරද්දී ඇත්තම ලොකු තපකිරීමක් කළා මේ විද්‍යාලයේ වෙනුවෙන්. විද්‍යාලයේ
මේ භූමිය නිදහස් කර ගැනීම සඳහා ඒ වගේම භෞතික සම්පත් සංවර්ධනය උදෙසා ලොකු වෙනසක් ගත්තා එක මම දැක්කා. ඉතින් එතුමන් ඒ වගේම දෙමාපියන් හැටියට මේ කාර්ය කිරීම සඳහා සම්බන්ධ වෙච්ච සීල දනාවක් විශේෂයෙන්ම අපේ පොඩි ආමුදුරන් වහන්සේ මේ විද්‍යාලයට වැඩම කළාන් පස්සේ උන්වහන්සේගේ ඒ අවවාද අනුශාසනා අනුව අපිට මේක තවත් විචිත්‍රවත් කරන්නට හැකි වුණා. මේ විශේෂ පුණ්‍යානුමෝදනාව නැවත වතාවක් අපේ ගලගම කුසල ධම්ම පොඩි ආමුදුරන් වහන්සේටත් පිරිනමනු. ඒ වගේම මේකට දායකත්වය දන්න අය වචනින් පවා දායකත්වය දක්වපු සීලව දෙනාට මගේ ගෞරවය පුද කරමින් ඒ වගේම වැඩම අවදාලා අපේ නායක හිම්පාණන් වහන්සේ ප්‍රධාන පොඩි ආමුදුරන් වහන්සේලා සීලව දෙනාටම පාද නමස්කාර පූර්වක ස්තුතිය පිළිගනිමින් මගේ කතාවට ගොනු කළ වචන කීපය ඉව කරන සීලව දෙනාටම සැනසිලිදායක සුබතර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ විද්‍යාලයට මේ වගේ කුඩා කාලයකට ඇවිල්ලා ඒ සඳහා මට විශේෂයෙන්ම ශක්තිය ධෛර්යය දුන්න අපේ විදුහල්පතිතුමා වගේම විශේෂයෙන්ම සියලු කටයුතු වලට සහයෝගය දීලා කටයුතු කරන්න දෙනු අපේ IT සර් චින්තක සර් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අපේ ඉංග්‍රීසි විෂය උගන්වන ඒලාල නීමිස්ව මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපිට මාගේ ගුරුවරෙක් වන අපේ ආනන්ද කොටිතුලක්කු සර් මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා දෙමින් අපව දිරිමත් කරනවා. ඒ නිසා ඒ කාරණයක් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපේ සෝමසිරිස ඇතුළු ආචාර මණ්ඩලයේ සියලුම දෙනාම මම ආගන්තුකයෙක් විදිහට සලකන්නේ නැතුව මේ විද්‍යාලයේම ගුරුවරයෙක් විදිහට සලකලා ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණු ඒ සියලුම දෙනාම මේ අවස්ථාවේ සිහිපත් කරන ඒවා මම හිතන්නේ පින්කමක් කරනකොට පින්කමේ ආනිසංස මම හිතන්නේ අපේ පාසලට අවසානයේ ඉඳන් සිසුලා ගොඩාක් දේවල් ලැබුණා. ඒ නිසා අපේ ගරු විදුහල්පතිතුමා වගේම අපේ ගලගම කුසල ධම්ම ආමතුරුවන් වහන්සේටත් ගෞරවණීය ස්තුතිය. දීර්ඝ අනුශාසනා කරන්න මම අපේක්ෂා කරන්නේ. මොකද මම හිතන්නේ මවත් සතුටු වෙනවා අපගේ ශිෂ්‍යයෙක් මේ ඉස්රායිල් රැයිල මාස කෙටි කාල සීමාවක් තුළදී මහා විශාල වැඩ කොටසක් සිද්ධ කරන්න පුළුවන්කම ලැබීම පිළිබඳව මේ විහාරස්ථානයේ සාරකායත්වයේ ධර්මින් ගාක් වැඩ කටයුතු කරන්නේ ඒ පොඩි ආදරෝ තමයි. අනාගත අපේක්ෂාවත් එයයි. මම හිතන්නේ මේ කරපු කටයුතු වලින් පැහැදිලි වෙන දෙයක් තියෙනවා මට. අතීත සෞභාග්‍යයට යන්නට පුළුවන් මද හෙලිපෙහෙලි වේගෙන එනවාද කියලා මට සැකයක් මට හිතෙනවා ඒ විදිහට. ඒකට කරන්න පුළුවන් එක දෙයක් මට උපදේශයක් දෙන්නට තියෙන්නේ. දැන් නානකා මහත්තයා කියන අපි දන්නා අඳුරන කෙනෙක් අපි හිතවත් කෙනෙක් මැණික් ව්‍යාපාරික මෙන්න මේ ප්‍රදේශයේ ඉන්න යමක් කමක් කරන්න පුළුවන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න පිරිස කිසියම් ආකාරයක ඒකරාශි කරගන්නට මගක් එළිපෙළි කරගන්න පුළුවන් වුණොත් මේ විද්‍යාලයේ හුඟක් අඩුපාඩු සම්පූර්ණ කරගන්න බැරි වෙන එකක් නෑ. මොකද ගමේ ඉන්න හැම කෙනෙක්ම අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනවා තමන් ඉන්න ප්‍රදේශයේ පාසල මේ ආකාරයට දිනු වෙනවා දකින්නට. අපිට මතකයි ඉතින් අපි මේ පිටේයක් කියලා හිට බොන්නේ මේකේ පිළිම් ගාපු හැටි අපට හොඳට මතකයි. ගුරුන්ගේ ගුටි ගාපු හැටි බැනුම් ගාපු හැටි අපට හොඳට මතකයි. ඒවල පන්නරයක් අපේ ජීවිතේ ලැබිච්ච දේවල්. ඉතින් ඒ කොළු කාලේ ඉතින් අපි මොනවද නොකරන්නේ නේද? වැරදි කරනවා, හදිසියේ කරනවා, ගුටි කනවා, බැනුම් කනවා, ශිෂ්‍ය හැටි එහෙම තමයි. ඉන්නතෝන ජීවිතයක් සාර්ථක කරගන්නට ඒ වෙලාවේ ඥානানন্দ හඳුරෝ මිගාවට විහාරස්ථානයේ ධර්මශාලාවේ තමයි ඉස්කෝලේ පටන් ගත්තේ. අපේක්ෂා කරනවා ඒ වගේ අපි නිරන්තරයෙන්ම ආශිර්වාද කරනවා මේක විද්‍යාලයේ නැවත නැවතත් තව තවත් දිනුවට පත්වෙද පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපේ පාසලේ ආනන්ද කොටුවක ගුරු පියාණන්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. කල්මඩුල්ල ශ්‍රී සදර්මෝදය පිරිවෙනී පාලන අධ්‍යක්ෂ අවසරයි කල්මඩුල්ලේ රත්නශ්‍රී නායක හඳුන් වහන්ස ඔබ වහන්සේට මේ පාසලේ ඕනෑම ආගමික උත්සවයකට ආරාධනා කළොත් කවදාවත්ම එය බැහැර නොහැර
මේ පාසලට ඔබ වහන්සේ වැඩම කරන් තේදුනා එදා මෙදා තුර හැමදාම ඒ නිසා ඔබ වහන්සේට নমස්කාර පූර්වකෝ මා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ගලගම කුසල ධම්ම අපේ පොඩි හමුදුරෝ පෙරදෙන ශිෂ්‍යයනි අවසන් වර්ෂයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ඒ වගේ බුද්ධ පුත්‍රෙක් මේ සමාජයට තිරින කරන්න ඔබ වහන්සේ ගේ නන නුවණ ඥාණය ප්‍රඥාව ධනය ස්වමය කාලය මේ සියල්ල වැය කරලා තියෙනවා ඒක හරියට සල් ගහකට සත්කාර කරලා සල් මල් දැකලා සැනසෙන උයන් පල්ලෙක් වාගේ වහන්සේට සැනසෙන්න පුළුවන් ඒ වගේ බුද්ධ පුත්‍රෙක් මම මේ සමාජයට තිරින කරලා තියෙනවායි කියලා ඒ තරම්ම පනසාර නනසාර ගුණසාර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේ ගැන හැමදාම දවසකට එක්වරක් හෝ මතක් කරන ගුරුදේවයන් වහන්සේ කියලා තරගයේ මහායන ලෝකයක ඒ වගේ ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් ලැබීමම ඇත්ත වශයෙන්ම භාග්‍යයක් කො ආනන්ද හාමුදුරුවෝ කොන්දස් වැවේ ආනන්ද හාමුදුරුවෝ එක අවස්ථාවක ලියනවා උන්වහන්සේගේ නායක හාමුදුරුවන්ට මෙහෙම කවියක් දරුවෙක් නොවේමි ඉපදුණු ඔබ හටදාව නෑයෙක් නොවේමි ලේ නෑකමකින් ආව එනමුත් මේ තෙක්ම මාහට සැලකුව සමිඳුන් හැර පියෙක් නැත මෙත් සිට පෑව මට කුසලද මහමුදුරුවෝ දකින සරයක් ගානෙම අපේ රතනසිරි නායක හාමුදුරුවොත් එක්ක මෙන්න මේ කවිය සිහිපත් වෙනවා නායක හාමුදුරනේ ඔබ වහන්සේට බොහොමත්ම පින් වැඩම කරාට ගෞරවණීය හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේලාටත් බොහොම පින් කුසලද මහමුදුරුවනේ ඔබ වහන්සේගේ අරමුණු ප්‍රාර්ථනා යම්තමට අපිට දැනලා තියෙනවා ඒ සියල්ල සාක්ෂාත් කරගන්න පුංචි බුදුමදරක් දැකලා ඒකට බුදු පිළිමයක් වඩම්මන්න ඕන කියලා සමේදාස මහත්මයාට කතා කරලා ඒ වගේ සිත් පහළ වෙන්නේ නැහැ සාමාන්‍ය එහෙම පහළ වෙන්නේ නැහැ මිනිස්සුන්ට එහෙම පහළ වෙනවා නම් ඒක මහා භාග්යක් හැමදාම පල්ලෑ අපේ ඕඩියෝ කාමරේදී කුලාවක ජාතකය ගැන කතා කරනවා නායක හඳුරන්නේ අපි කුලාවක ජාතකයේ මග මානවකයා අපේ ඉස්කෝලේ ඉන්නවා ඒක මහ ප්‍රාණ ගයන්නේ මග මානවකයා ඔහු විවිධ පුණ්‍ය කටයුතු කරන හැමෝම hina වෙද්දී ඔහුට හැමෝම hina වෙනවා 30 දිනකේ කණ්ඩායමක් හදාගෙන ඔහු අවසානයේ මුළු ගමම එකම දහම් පින්දයක් බවට පත් කරනවා ඒ මග මානවකයා තමයි සෝමසිරි සර් ඔහුගේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි ඒ නිසා ඔහු සිතන දෙයක් පතන දෙයක් ප්‍රාර්ථනා කරන දෙයක් ඉෂ්ට සිද්ධ වෙන්න අපි ප්‍රාර්ථනා කරන්න ඕන මම දන්නේ සිත්‍ර පෙන්ච මොනෝ ප්‍රාර්ථනා කරනවද කියලා ලංකා සර් එහෙම කියලත් නැහැ ඔහු මයිකල් ආන්ජල පරපුරේ නූතන සංකේතය ලංකා ඔබ සර් ඔබ සිතන දෙයක් ඇති පතන දෙයක් ඇති වෛෂ්ට සිද්ධ වෙයි මේ පිළිමිට වඳින සැරයක් ගානේ මේ පන්සලට වඳින සැරයක් ගානේ ඒ පින් එකතු වෙලා ඔබට ඒවි මේ පුණ්‍ය කටයුත්ත සඳහා සෑම සියලු ලෙසින් දායක වෙච්ච හැමෝටම ස්තුති කරනවා විශේෂයෙන් විදුහල්පතිතුමාගේ ඉවසීමට සෝමසිරි සර් වගේ සර් කෙනෙක් දරා ගැනීමමම ඉවසීම ප්‍රගුණ කිරීමේ පළවෙනි පියවර ඒ තරම්ම හොඳයි ඒ තරම්ම දඩබ්බරයි කියන දේ කෙලින්ම කියන කෙනෙක් ඒ නිසා විදුහල්පතිතුමාගේ කිසි කලබලයක් නැහැ ඔහු ඒ සියල්ල දරා ගන්නවා ඒ නිසා ගරු විදුහල්පතිතුමනි මේ පුණ්‍ය කටයුත්තදී ඔබතුමාගේ ඉවසීම මෙත්සිත කරුණාව දයාව සහ මේ වේදනා සම්භාරයේ විඳගෙන සමහර දවසට එකට දෙකට ඔබතුමාලා ගියේ කියලා මම දන්නවා ඒ අනුව ගරු විදුහල්පතිතුමනි ඔබතුමාට සහෝදර ආචාර්ය බලිනවනා මහත්වරණි ඔබ මේ දායකත්වයට දෙමාපියනේ ඔබගේ දායකත්වයට අර පහළ ඉන්න නිල් දැස් අයාගෙන ගුරු සේවයට හෝ වෙනත් රාජ්‍ය සේවයකට යන්න මඟ බලන උපාධිධාරී තරුණ තරුණියනි ඔබට දයාවර දූපතනි ඔබට දෙමාපියනේ ඔබට මාතින් නොකියුණා නම් යම් කෙනෙක් ඔබ සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා ඔබ ප්‍රාර්ථනා කරන දෙකින් ඔබ ඉදිරි මඟ සරුසාර වේවා බොහොම ස්තුතියි ඔබට